කොහොමද කොහොමද කටිය හොඳින් කියලා හිතනවා. අද අපි හදන්නේ අලුත් වෙනස් ගුණදායක කෑමක්. කොමුඩු සලාදයක්. මේක අහපුවම ඕගොල්ලන්ට අමුතුයි කියලා හිතෙයි. ඒත් මාව විශ්වාස කරන්න ඕගොල්ලෝ මේ රෙසිපි එක try කරාට පස්සේ නැවත නැවත හදාගෙන කයි. මේ fresh සලාදේ රස chicken breast එක්ක pair කරපුවාම ආයේ නියම post workout meal එක. නවීන් bro ස්තුතියි ඔයාගේ request එකට. අපි එනම් දැන් කෙලින්ම වැඩේට බහිමු. සලාදයට අවශ්‍ය වෙන්නේ කොමුඩු පිපිඤ්ඤා මේ වගේ ලුණු ගෙඩියක් පාස්ලි මින්ට් කොළ ඕගොල්ලෝ ආස කරන සලාද කොළ ජාතියක් ෆෙටා චීස් සහ දෙහි ඉස්සලාම කොමුඩු එක ලෑස්ති කරමු මේ රෙසිපි එකට නම් හරියන්නේ පැණි කොමුඩුම තමයි මෙහෙ ලන්ඩන් වල නම් පොට්ට චාන්ස් තමයි දවසකට පැණි රස කොමුඩු ගෙඩියක් හම්බ වෙයි වෙනින් දවසකට කොමුඩු ගෙඩිය මෙලෝ රහක් නැ වතුර වගේ කොමුඩු ගෙඩිය මේ වගේ ලෙලි ගහලා අටාරන් දාලා බයිට් සයිස් කොටු වලට කපා ගන්න. ඊට පස්සේ පිපිඤ්ඤා ලෙලි ගහලා මේ පෙන්නනා වගේ ආයමත් කොටු හැඩයට කපා ගන්න. ලුණු කපනකොට මම පෙන්වන්නම් පොඩි ටිප් එකක්. ඉස්සෙල්ලාම උඩ විතරක් කපලා අයින් කරගන්න. ලුණු ගෙඩියේ මුල් එන හරිය එහෙම නැත්නම් යටපැත්ත කපන්න එපා. ඒක කපපු ගමන්ම තමයි කෙල්ල නැත්නම් කොල්ල දාලා ගියා වගේ නහයෙන් චූස් චූස් ගාලා අඬ අඬ ඉන්න සිද්ධ වෙන්නේ. ඒක නිසා වටේ පොත්ත ඇරලා ඊට පස්සේ ඕගොල්ලන්ට අවශ්‍ය විදියට කපාගෙන ලුණු ගෙඩියේ යට හරිය කපලා ආරම්භ කරන්න. මේ සලාදෙට නම් මම කොටු හැඩයට තමයි ලුණු කපන්නේ. ඕගොල්ලෝ කැමති කරන සලාද කොළ වුණත් කොටු හැඩයට කපා ගන්න. ඊට පස්සේ ෆෙටා චීස් ලෑස්ති කරමු. මේක නියම කොම්බිනේෂන් එකක් මේ සලාදෙට. මොකද මේ චීස් එකේ පොඩි ලුණු රහක් එනවා වගේම ඇඹුල් රහකුත් එනවා. කොමඩු එකේ පැණි රසත් එක්ක නියම කොම්බිනේෂන් එක. දැන් තියෙන්නේ සලාදෙට චොප් කරපු පාස්ලි සහ චොප් කරපු මින්ට් එකතු කරගන්න එක. ඒත් එක්කම දෙහි ලුණු පොඩ්ඩකුයි ගම්බිරිස් එක්කව කරපුවාම සලාදේ ලෑස්ති. සලාදේ කලවම් කරන්න හරියටම කන්න යන්න ඉස්සෙල්ලා. එතකොට මුළු සලාදම ෆ්‍රෙෂ් එකට තියේ. කුකුල් මාස් ප්‍රෙප් කරන්නත් එච්චර ගේමක් නැහැ. ඔලිව් ඔයිල් පොඩ්ඩක් දාලා ලුණු, ගම්බිරිස්, ගාලික් පවුඩර්, ඒත් එක්කම ස්මෝක් පප්‍රිකා, චිකන් බ්‍රෙස් වල එක පැත්තකට ඉහලා චිකන් බ්‍රෙස් වල අනිත් පැත්තටත් ඒ වගේම සීසනින් දාන්න. ඊට පස්සේ තාච්චියක් හොඳට රත් කරගෙන චිකන් බ්‍රෙස් ටික බැදෙන්න දාන්න. චිකන් බ්‍රෙස් වලට අපි ඔලිව් ඔයිල් දාපු නිසා තව තෙල් දාන්න අවශ්‍යතාවයක් නැහැ. මෙතන මම පාවිච්චි කරන්නේ ග්‍රිඩල් pan එකක්. හේතුව මේ pan එකේ හොඳ grill රහක් එනවා. ඒ වගේම බ්‍රෙස් ටිකත් ලස්සනයි. මන් හිතනවා ඕගොල්ලෝ මේ රෙසිපි එකට කැමති වෙයි කියලා. මේ රෙසිපි එකේ නියමයි මසල් බිල්ඩින් වලටයි ෆැට් ලොස් වලටයි මේ වගේ තව ගුණදායක කෑම ඕගොල්ලෝ එක්ක ළඟදීම තව ෂෙයා කරන්න. ඕගොල්ලන්ට රික්වෙස්ට් තියනවා නම් මේ වීඩියෝ එකේ යට කමෙන්ට් එකක් දාන්න. මේ රෙසිපි එක try කරනවා නම් මාව ටැග් කරන්න Insta එකේ FB එකේ ඒ වගේම මාව එතනත් ෆලෝ කරන්න. Please ෆීඩ් එකට පොඩි ලයික් එකක් දාලා යාළුවෝ එක්ක පොඩි ෂෙයා පාරක් දානවා වගේම subscribe උත් කරන්න. එහෙනම් ඔගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ නැවත හම්බෙමු. Peace.